දූෂිත දේශපාලනඥයින් ආරක්ෂා කිරීමට ඇතැම් මාධ්‍යවේදීන් කටයුතු කිරීම කනගාටුවට කරුණක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ කොළඹ අද පැවති උත්සවයකට එක්වෙමින්. ජේෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු වූ ඩී.බී. ධනපාල මහතා අනුස්මරණය කිරීමේ උත්සවය කොළඹ පුස්තකාල සේවා මණ්ඩලයේදී අද පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. අපේ රටේ පසුගිය දශක කීපේ මාධ්‍යවේදීන් අතුරුදහන් වීම, ඝාතනය වීම, රට හැරදා යාම, ගෙවල් දොරවල් විනාශ වීම, සිය සේවා ස්ථාන ගිනි ගැනීම අපි බහුලව දැකපු දෙයක්. නමුත් කනගාටුව දූෂිත, ඉතාමත් වැරදි දේවල් කරන බොහෝ දේශපාලකයන්ගේ සාක්කුවට අපේ ඇතැම් මාධ්‍යවේදීන් වැටීම. දූෂිත දේශපාලකයන් රකින්න, ඔවුන්ව වර්ණනා කරන්න, ඔවුන්ට ප්‍රශස්ති ගීත ගයන්න ජනමාධ්‍යවේදියා කටයුතු කරනවා නම් තමාට ලැබෙන පෞද්ගලික වාසි නිසා එය මේ ශේෂ්ත්‍රයේ තුල මොනතරම් අභාග්‍යයක්ද කියන එක අපි කවුරුත් දන්නා වූ දෙයක්. මේ අතර යාපනයේදී කළුකොඩි ඔසවා පසුගියදා විරෝධතාවක නිරත වූ උතුරු පළාත් සභා මන්ත්‍රි එම්.කේ. සිවාජිලිංගම් මහතා ඇතුළු පිරිසක් අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා හමු වුණා. මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කර ඇත්තේ බන්ධනාගාරගතව සිටින දෙමළ සිරකරුවන්ගේ දැනට සිදු කරමින් තිබෙන නඩු කටයුතු පිළිබඳවයි. ඔවුන්ට කිසියම් සහනයක් ලබා දෙන ලෙස මෙහිදී එම පිරිස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. பவனியால் நடந்த வழக்கு அன்றாவரத்துக்கு மாத்தினதாலதான் கஷ்டப்படுறார். அதை பார்த்து என்னால தாங்க முடியல. எனக்கு கணவரும் இல்ல, இறந்து விட்ட மூன்று பொம்பளை பிள்ளைகளோட நானும் ஒரு ஏழாவது வருத்தம். අපි මාස හතරක් පා කිස්සර ගංවතුර එන වෙලා ආපු වෙලාවේ ගාලි අපි ගිල බද්දේක මම අපේ 40 දෙනෙක් ගිල ඉල වැඩ කරා. ඒ වගේ අපිට එක රට ඇතුලේ අපි ජීවිතෙන්ද සූදානම් කියලා අපි පෑදලින් කියලා තියෙනවා. ඒ හොඳ අවස්ථාව පාවිච්චි කරලා ඔබතුමා හොඳ තීරණයට එන්න ඕනේ කියලා තමයි මම කරුණා කරලා. මෙම හමුවේ නනතුරුව සිවාජිලිංග මහතා මාධ්‍ය වෙත අදහස් පළ කළා. දකුණේ උද්ඝෝෂණ පවත්වන කට්ටිය අත්අඩංගුවට ගන්නවා, උතුරේ උද්ඝෝෂණ කට්ටියට වෙන නීතියක් කියලා. දකුණු පළාතේ උද්ඝෝෂණ කරන්න එපා කියලා කෝට් ඕඩර් එක කඩාකප්පල් කර කියලා ඇක්ෂන් ගන්නවා. මේ උතුරු පළාතේ ඒ වගේ ඕඩර්ස් තිබුණේ නැහැ. ඒකාපත්ත කට්ටිය එක එක කියන්න පුළුවන්. උසාවිය යාපනය කියපු එක කඩාකප්පල් කරනවා නම් ඇක්ෂන් ගන්නවා නම් හරි. යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අස්ගිරි මල්වතු කාරක සංඝ සභා ඊයේ ගත් තීරණය පිළිබඳ මාධ්‍ය පළකල වාර්තා සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති සාකච්ඡාවකදී අදහස් පළ කළා. කවුද ජනතාව නොමග යවන්නේ? විශේෂයෙන් මම දැක්කා ද ලංකාදීප පත්තරේ ඔය පත්තර හැම එකේම ලංකාදීපේ කවුද ඇවිල්ලා ඉන්නේ? ඔයගොල්ලෝ ඔක්කොම දාලා තිබුණා මල්වත්තේ මහානායක ස්වාමින් වහන්සේගේ පින්තූරේ. හරිද? තිබුණා නේද? මල්වත්තේ මහානායක ස්වාමීන් වහන්සේ ඉන්නේ ඔක්කොම පත්තර කියන මටද? ලංකාවේ නෑ. මම කතා කරාද? ඉතින් කොහොමද මේ පින්තූරේ ඉන්නේ? මට අහලා කියනවද? ඒක නොමග යැවීමක් නේද? මොකද මල්වත්තේ මහානායක ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ අදහස එදා හොඳට ප්‍රකාශ කරලා තිබුණා. තාම ව්‍යවස්ථාවක් නෑ. ජනාධිපතිතුමා මම කියන දේ පිළිගන්නවා කියලා. ඕක කැඳෙවි දියවඩ නිලෙම නෑ. එයාගේ පින්තූරේ දාන්න ඕන ඔතෙන්. එයාගුත් මං අහන්න යනවා. මේ පිළිබඳ ඉතින් මම කියන්නේ නොමග යවන්න එපා. මහානායක ස්වාමීන් වහන්සේ මොකක් හරි කියනවා පක්ෂ හෝ විරුද්ධව දාන්න. ඒත් නැති වෙලාව දාන්නේ ඇයි? ඒකට අපිට මේක ප්‍රශ්න කරන්න තියෙනවානේ. ඇයි මේ මාධ්‍ය බොරු කරන්නේ කියලා? දැන් මම මාධ්‍ය අය කැඳවලා අහනකොට මොකද්ද කියන්නේ ඔයගොල්ලෝ? කවුද දිවයිනේ ඉන්නේ? එක්කෙනත් පිළිතුරු දෙන්න බෑනේ. මොකද දැන් මෙතන මාධ්‍ය තියාගෙන මං කියනවා. දැන් මේක යනවා හද හැන්දෑ වෙනකොට නේ, දාද දවල් වෙනකොට මං කියනවා පුළුවන් අයට දාන්න කියලා. ඩේලි මිරේකෙත් තිබුණා. දැන් මට අහලා කියන්නකෝ එඩිටගේ. කොයිද ඉන්නේ කියලා මල්ලාගේ මහානායක ස්වාමීන් වහන්සේ. පත්තරිස්. කොහොද තියෙන්නේ ඒක? දැන් මේක ලිව්වහම මොකද්ද වෙන්නේ? දැන් මම කතාව දාන්නේ ෆ්‍රන්ට් පේජ් එකේද අන්තිම පිටුවේද? මම ඒක ඉස්සෙල්ලම දානවාද ඊයේ දුන්නේ මේකම? මොකද මම මටත් දෙන්න ඕනේනේ. මොකද මල්වත්තේ මහානායක නැති තැන දැම්මනම් අගමැතිවර ඉන්න තැන අපිට දෙන්න ඕනේ හෙඩ්ලයින්ස්. මට පොරොන්දුවක් දෙනවද මේක දාන්නවා කියලා මේ හෙඩ්ලයින් හැටියට? මොකද්ද මේ සෙල්ලම? ජනතාව වරමක් දුන්නා නම් දැන් ඔයගොල්ලෝ කියන්නේ ජනතාව වරම ක්‍රියා කරන්න එපාද ලංකාදීපේ කියන්නේ, දිවයින කියන්නේ, ඩේලි මිර එක කියන්නේ. ආ මේ තියෙන්නේ නව ව්‍යවස්ථාවට මල්වතු අස්ගිරි කියලා. මල්වත්තේ මහානායක හඳුරේ අස්ගිරිය මහානායක හඳුරේ දාන්න. දෙන්නමේ දෙන්නම ගියේ දෙනමම ගියේ නැහැ මල්වත්තේ මහානායක ලංකාවේ. වෙන කවුද? No need for a new constitution. මේ මෙතන දාලා තියෙනවා මල්වත්තයි අස්ගිරේ මහානායක ස්වාමීන් වහන්සේ. දෙනමම ගියේ නැ මල්වත්ත ස්වාමීන් වහන්සේ ලංකාවේ නැ. දැන් ඉතින් ඔය ගිහින් කියන්න නව ව්‍යවස්ථාවක් එපා. කාටද එපා? දිවයිනට දෙපා.
මම දැන් අහන්න යනවා එඩිටගේ. ඔන්න මම කෝල් එකක් දාලා අහන්නද හැම එඩිටගේම මෙතන. අහනකම් මේ 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 සෙල්ලම කරන්න එපා. හරිද? නව ව්‍යවස්ථාවක සංශෝධනයේ පරිවිරවදී. එක සැරයක් රාජපත කඩේ ගියන් පස්සේ මේ සෙල්ලම ආපහු කරන්න එපා. මව විමලන් කියලා තියෙනවා කාර්ක සභාවල සමාජිකයන් කිව්වේ කියලා. ලක්බිමෙත් කියනවා. ඒකත් කියන සංඝ සභාව උනේ සාකච්ඡාවක් කියලා. මට අරන් දෙන්න කන්නුල සලමන් සර් සිරි රණසිංහට අරන් දෙන්න. අරගන්නද මල්ලි කියන්නේ. එළියට ගින් අහන්නේ මම කතා කරන්න ලෑස්තිද කියලා. කතා කරලා ඉල්ල කියන්න මම. මම එතන ආවට කතා කරන්න ලෑස්ති උනේ නෑ. ඔක විදි කරුණාකට වාර්ත. එහෙනම් ස්තුති. රාජ්‍ය ආයතන 15කට අදාළ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සිවවන වාර්තාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නිති මහතා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. මේ අතර මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම සම්බන්ධයෙන් කල්තබිමේ විවාදයක් අද පැවැතුණා. ඒ පිළිබඳ තොරතුරු සමගින් මැති සභේ විශේෂාංගය දැන්. මේ මාර්ගයක් ඉදි කරලා තිබෙනවා නම් ඉදි කරපු කොන්ත්‍රාත් මුදල ගන්න නම් මාර්ග සංවර අධිකාරියේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ සුජිත් කාර්යවසම් සහ අමාත්‍යංශ පත්කල සහකාර ලේකම්වරු තම්කරු සවත ලක්ෂ්මන් කුරේ විසින් ඒගොල්ලන්ට ගෙවන්න ඕන කොමිෂන් එක. කොන්ත්‍රාත් එක්ක කරාට පස්සේ මුදල ගන්න තමුනාසක අමාත්‍යංශ නිලධාරීන්ට කොමිෂන් ගෙවන්න ඕන. මම විතරක් නෙමෙයි මේකට සාක්ෂි දරන තමුනාසලගේ ඇමතිවරු මම දන්නවා චන්ද්‍රානි බණ්ඩාර ඇමතුමි හිනා වෙනවා. නෑ හිනා වෙනවා හිනා වෙනවා. ඒක ඇත්ත. ජෝන් අමරතුංග අමාත්‍යවරයා කියන එක ඇත්ත කියලා. තමුනාස කියනවා ජපන් තානාපති කාර්යාලි නියෝජ්‍ය තානාපතිතුමාට 2016 මේ මාසේ 25 වෙනිදා ලිපියට අනුව ඉදිකිරීම සමාගම් තුනක් සහ උපදේශක සමාගම් තුනක් නම් කරලා එවන්න කියලා. මේක ජපන් රාජ්‍ය සමග ණය මුදලක් නෙවෙයි. මේක ගන්න ප්‍රයිවට් බැංකු මිට්සුවිකින්. අපිට ජපන් රාජ්‍යෙන් තමයි සල්ලි දෙන්නේ. චාරිත්‍රය තමයි ඒ සල්ලි රටෙන් කොන්ත්‍රාත්කාරය තුද්දෙනෙක් එවනවා. හරි මං කියන්නම්. හරි චාරිත්‍රය මං ඉදිකරපු දේ කියන්නම්කො. දැන් චාරිත්‍රය ඔක තමයි කියන එක. මේ සමාගම් තුන මොකද්ද? තායිසේ කියන සමාගම ඉදිකිරීම සමාගම. පෙන්ටෝෂන් කියන සමාගම මොකද්ද? මේක මේ ඉදිකිරීම ක්ෂේත්‍ර සමාගමක් නෙවෙයි. කුචුකු සමාගම කියන්නේ පාලම් ඉදිකිරීම පිළිම සමාගම. තුනක් එව්වට දෙකක් ඉදිකිරීම සමාගම නෙවෙයි. ඒ සමාගම් බිඩ් එකවත් ඉදිරිපත් කරේ නැහැ ඉතුරු දෙක. ඔය සාමාන්‍යයෙන් නේද මරණාධාර සමිතියකත් පුටු ටිකක් මිලදී ගන්න එනකොට බොරු කෝටේෂන් තුනක් ඇඳවලා හරි තමන්ට ඕන කෙනා ගන්නවා. මේ ජාතිය ගේමක්. මේ මරණාධාර සමිතියල පුටු ගන්න වර්ගයේ ගේමක්. මම මේ පාර්ලිමේන්තුවේ වගකීමෙන් කියනවා සත භාග වංචාවක් වෙලා නැහැ. මේක මේ පාර හදනේ වලක්වන්න කරන ක්‍රියාවක්. බානෝර අධිවේගී මාර්ගය කියන්නේ කුරුණෑගලටත් එනවා. මාණ්ඩුවටත් එනවා. මේ මේකේ අත්තක් කෑගලටත් එනවා. ඉතින් මුළු රට මේක විවෘත වෙනවා. මම පිළිගන්නවා මේක මේ මීරිගමත් යනවා පස්සාලේ යනවා කුරුණෑගල යනවා තව ඉස්සරහට ගියොත් දඹුල්ලටත් දීර්ඝ වෙනවා හැබැයි ඒ වගේම තව අතුගංගා ඔබතුමාගේ ගෙවල් වලට තැරිලා තියෙනවා නෑ නෑ ඒකයි තියෙන ප්‍රශ්නේ මට කාගේ වසල්ලි ඕනේ නෑ හරිද අපේ પરම්පරාවට රජගාලි ඉඳන් ඉඳන් තිබිලා තියෙනවා මහින්ද රාජපක්ෂ මැතිතුමාද මේ රටේ ජනාධිපති වෙලා හිටියා නම් 2019 වෙනකොට මහනුවර පාර හැදිලා ඉවරයි තමුන්නාස්සලගේ ආණ්ඩුවේ මුදල් අමාත්‍යංශය තමයි තිබුණ දූෂිතම අමාත්‍යංශය අද තමුන්නාස්සලගේ ආණ්ඩුවේ දෙවැනියටම අති දූෂිතම අමාත්‍යංශය බවට මහමාර්ග අමාත්‍යංශය පවත්වමින් යනවා මලික් සමරික මැතිතුමා ජපානයට ගියා ආණ්ඩුවේ ප්‍රබලයෝ මේ සමාගම එක්ක කතා කරා මේ ටෙන්ඩර් දාන හැටි කිව්වා මේවා තමයි මෙගා ඩීල් ලිට්‍රෝ ගෑස් මහත්තයා ගහපු එක තමයි මෙගා ඩීල් මහ බැංකුවේ ගහපු එක තමයි මෙගා ඩීල් මහනුවර අධිවේගී මාර්ගය තමයි මෙගා ඩීල් දෛවයේ සරදමක් වගේ දූෂණ මර්ධන කාර්යාලයේ වැඩ කරපු ප්‍රබල කාර්යභාරයක් කර අනුර දිසානායක මන්තුමාට සිද්ධ වෙලා තියෙනවා මේ ආණ්ඩුවේ වෙලා තියෙන දූෂණයක් පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් ගැන. අධිවේගී මාර්ග ඉදිකිරීම සඳහා ඉඩම් පවරා ගැනීමේදී වන්දි නොලැබුණු බවට චෝදනා කරමින් ප්‍රදේශ දෙකකදී අද විරෝධතා පැවැත්වුණා. සූර්යවැව ප්‍රදේශයේ පිරිසක් මේ සම්බන්ධයෙන් මාරාන්තික උපවාසයක නිරත වෙද්දී තවත් පිරිසක් අද උද්ඝෝෂණයක නිරත වුණේ මහා මාර්ග අමාත්‍යාංශය ඉදිරිපිටදී. මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම සඳහා ඉඩම් පවරා ගැනීමේදී වන්දි හිමි නොවු බවට චෝදනා කරමින් පිරිසක් අද විරෝධතා පාගමනක නිරත වුණා. ඒ බත්තරමුල්ල පොල්දුව මන්සන්දියේ සිට උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍යංශය දක්වායි. ඔවුන් අමාත්‍යංශයේ ඉදිරිපිට විරෝධතාවකදී නිරත වුණා. එහිදී පොලිසිය සහ උද්ඝෝෂකයන් අතර උණුසුම් තත්ත්වයක් ඇති වූයේ විරෝධතාකරුවන් අමාත්‍යංශ පරිශ්‍රය තුළට ඇතුළු වීමට උත්සාහ කිරීමත් සමගයි. පසුව පොලිසිය මැදිහත්ව නියෝජිතින් පිරිසකට උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකු සමග සාකච්ඡාවකට ඉඩ ලබා දුන්නා. මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයට සම්බන්ධ වන අඩිසියේ මාර්ගය පුළුල් කිරීමේදී නිව සහ දේපළ අහිමි වූවන් වන්දි ලබා දෙන ලෙස ඉල්ලා ආරම්භ කළ මාරාන්තික උපවාසය අද දෙවන දිනටත් පැවැත්වෙනවා. එම උපවාසය පවත්වන ස්ථානය අසලදී ප්‍රදේශවාසීන් අද දේව කන්න ලව්වකද නිරත වුණා.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය නොවන බව මල්වතු අස්කිරි දෙපාර්ශවයේ කාරක සංඝ සභා ප්‍රකාශ කළේ දෙපාර්ශවයේම මහා නාහිමිවරුන්ගේ අනුදැනුම මත බව අස්කිරි පාර්ශවයේ මහා ලේකකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ බෙදුම්වාදී ව්‍යවස්ථා එපාමැයෙන් මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්. අස්කිරි මල්වතු සංඝ සභා දෙකේ ඒ තීරණය සම්බන්ධයෙන් දැන් ආයෙත් ඇවිස්සීලා ඉන්නවා මේ කොහොමද මර්ධනය කරගන්නේ කියලා. මම අහගෙන හිටියා ලාල් විජේනායක මහත්මයා කියනවා අස්කිරි මල්වතු දෙකේ හාමුදුරනුත් අපි වාර්තා ගත්තයි කියලා. හැම දෙයක් කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. ඒවා අමූලික බොරු. දැන් මේ 62 ලක්ෂයක ජනතාවගේ ඡන්දයේ පිළිබඳ හොර උපැන්න සහතික හදාගත්ත මේ සිවිල් පුරවැසියෝ කාර්යලා NGO කාර්යය ටිකක් කියනවා. මේ අය පහුගිය කාල පරිච්ඡේදය තුළම දිගටම බැලුව බෞද්ධයොන්ට සිංහලයොන්ට විරුද්ධව අස්කිරියේ මල්ලත්තේ මහානායක හාමුදුරුවන්ට මහා සංඝරත්නයට විරුද්ධව ලියන කියන කාටුන් අඳන මේ පත්තර කාර්යෝට ගිහිල්ලා මහානායක හාමුදුරුවෝ හම්බේන. මල්ලත්තේ මහානායක හාමුදුරුවෝ හම්බේන. මල්ලතු මහානායක හාමුදුරුවෝ විදේශගත වෙන්න ඉස්සෙල්ලා උන්වහන්සේ නියම කළා මල්ලතු මහාවිහාරයේ කාරක සංඝ සභාවේ හාමුදුරුවෝයි අස්කිරි මහාවිහාරයේ කාරක සංඝ සභාවේ හාමුදුරුවෝයි ඒක රාශි කරගෙන සාකච්ඡාවක් කරන්න මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධ වාර්තාව පිළිබඳ. ඒ අනුව තමයි අපි රැස්වලා ඊයේ සාකච්ඡා කළේ. මේක වගකීමෙන් කියන්නේ ඊයේ කරපු ප්‍රකාශය අපේ අස්කිරි මල්ලතු මහානායක හාමුදුරුවන්ගේ අනුදැනුම් මත රැස්වලා ගත්ත තීරණයක්. ඒකේ ඉදිරි පියවරවල් තව ඉදිරියටත් තියෙනවා. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වාම පුලා ගන්න. අපි අනිවාර්යයෙන්ම මහා සංඝයා වහන්සේ පෙළක ඇහෙනවා. හැබැයි මොකද කරන්නේ දැන් ආණ්ඩුව? භික්ෂුන් වහන්සේලට ගහන එකේ කොන්ත්‍රාත්තුව බාර දුන්නා පොන්සේකටයි, රංජන් රාමනායකටයි, අතුකොරළ මැතිණියත් ඒකට දායක වෙච්ච වගේ පේනවා. උච්චර ගෞරවයක් තිබුණා නම් දැන් කතා ගන්නවා චීවරධාරී කියන්නේ මේ නරක වචනයක් නෙවෙයි කියලා. ස්වාමීන් වහන්සේ කියන්න තිබුණා නේ එහෙමනම්. අපි පැහැදිලිව කියනවා මේක සංශෝධනත් එපා. මුන් සංශෝධන කරන්න කියලා වෙන දේවල් කරන්නේ. දැන් විසිවෙන්ද කරපු වැඩේ පේන්නේ විශ්වාසයක් කියන්නේ කොහොමද?